जोसन फर्नांडो ඇමතිතුමා ඒ කරන ලද ප්‍රකාශය මම අනුමත කරන්නේ නැහැ. යම් කිසි අපේ පාර්ශවයේ කෙනෙක් යාගේ මහීලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියන උද්දච්ච ප්‍රකාශ කරන්න නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලක්ෂ 69ක් ඡන්ද දුන්නේ. මම කියන්නේ දේශපාලඥන්ට තීන්දුව తీරන ගැන්න බෑ. පොලිසියෙන් ගතියට තීන්දුව తీරන. මේක වැරදිද ගන්න එපා. මං කිසිම තැනක් කියලා නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කිසිම තැනක් මං කියලා නැහැ. මගේ කතාව හරියට ඇහුවොත් ඒකේ තියෙනවා. වරදක් කරලා තියනවා වරදක් කරලා නැත්තම් කවුරුවත් මයිලකටවත් අත තියන්නේ නැහැ. වරදක් කරලා තියනවනේ මයිලකට හරි අත තියන්නේ. කට්ටිය මාව අභියෝග ගන්න ඇති. මම නම් අනේ කිසිම කෙනෙක් අභියෝග ගන්නේ නැහැ. මම මගේ වැඩ පිළිවෙල ඉන්නවා ඩිල්කා. මට කවුරුත් කපන්න අවශ්‍යයක් නැහැ. මං කපන්න යන්නෙත් නැහැ. මං ওই වෛරෙන් ක්‍රෝධෙන් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. අහංකාර මත ඒව මං හිතන්නේ ලංකාවේ දැන් යල්පැන ගිය දේශපාලනයට අයිති එකක්. මං හිතන්නේ තාම මේ සමහර අපේ දේශපාලනඥයෝ අප්ඩේට් වෙලා නැහැ. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාව රකින්න ඕනේ දැන් රැක්කා. පාර්ලිමේන්තුව ඇතුලේ රැක්කා. එළිය රැක්කා. කුරුණෑදිස්ත්‍රික්කයේ ගෞරවනීය මහ සංඝරත්නය දන්නවා. මං කවුද කියන එක. ඒ නිසා මං පැහැදිලිව කියනවා මං පෙනී හිටින්නේ ජනතාව වෙනුවෙන් පොහොට්ටුවේ පොහොට්ටුව වෙනුවෙන් කැප වුණා. සියලුම දෙනාවන් වෙනුවෙන් මම පෙනී හිටියේ නගරාධිපතිත්වය වෙන්න පුළුවන්. පළාත් සභාව වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන්. කොළඹ වෙන්න පුළුවන්. මං කවුරු හරි පෙනී පෙනී හිටින් දෙනවා නම් මං පෙනීට මම රකින්නේ ඒගොල්ලෝ. ඒ කිසිම කෙනෙක්ට කිසිම කෙනෙක්ට මම හදටත් කියනවා මම බය නැතුව ඒ කිසිම කෙනෙක්ට හානියක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. සාධාරණත්ව වෙනුවෙන් මම පෙනී හිටිනවා. ජෝසන් ෆර්නැන්ඩෝ ඇමතිතුමා ඒ කරන ලද ප්‍රකාශය මම අනුමත කරන්නේ නැහැ. යම් කිසි අපේ පාර්ශවයේ කෙනෙක් යාගේ මහීලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියන උද්දච්ච ප්‍රකාශ කරන්න නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ලක්ෂ 69ක් ඡන්ද දුන්නේ. මම කියන්නේ දේශපාලඥන්ට තීන්දුව తీරන ගැන්න බෑ. පොලිසියෙන් ගතියට තීන්දුව తీරන. මේක වැරදිද ගන්න එපා. මං කිසිම තැනක් කියලා නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කිසිම තැනක් මං කියලා නැහැ. මගේ කතාව හරියට ඇහුවොත් ඒකේ තියෙනවා. වරදක් කරලා තියනවා වරදක් කරලා නැත්තම් කවුරුවත් මයිලකටවත් අත තියන්නේ නැහැ. වරදක් කරලා තියනවනේ මයිලකට හරි අත තියන්නේ. කට්ටිය මාව අභියෝග ගන්න ඇති. මම නම් අනේ කිසිම කෙනෙක් අභියෝග ගන්නේ නැහැ. මම මගේ වැඩ පිළිවෙල ඉන්නවා ඩිල්කා. මට කවුරුත් කපන්න අවශ්‍යයක් නැහැ. මං කපන්න යන්නෙත් නැහැ. මං ওই වෛරෙන් ක්‍රෝධෙන් දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. අහංකාර මත ඒව මං හිතන්නේ ලංකාවේ දැන් යල්පැන ගිය දේශපාලනයට අයිති එකක්. මං හිතන්නේ තාම මේ සමහර අපේ දේශපාලඥයෝ අප්ඩේට් වෙලා නැහැ. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාව රකින්න ඕනේ දැන් රැක්කා. පාර්ලිමේන්තුව ඇතුලේ රැක්කා. එළිය රැක්කා. කුරුණෑදිස්ත්‍රික්කයේ ගෞරවනීය මහ සංඝරත්නය දන්නවා. මං කවුද කියන එක. ඒ නිසා මං පැහැදිලිව කියනවා මං පෙනී හිටින්නේ ජනතාව වෙනුවෙන් පොහොට්ටුවේ පොහොට්ටුව වෙනුවෙන් කැප වුණා. සියලුම දෙනාවන් වෙනුවෙන් මම පෙනී හිටියේ නගරාධිපතිත්වය වෙන්න පුළුවන්. පළාත් සභාව වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙන්න පුළුවන්. කොළඹ වෙන්න පුළුවන්. මං කවුරු හරි පෙනී පෙනී හිටින් දෙනවා නම් මම පෙනීට මම රකින්නේ ඒගොල්ලෝ. ඒ කිසිම කෙනෙක්ට මම හදටත් කියනවා මම බය නැතුව ඒ කිසිම කෙනෙක්ට හානියක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. සාධාරණත්ව වෙනුවෙන් මම පෙනී හිටිනවා.